ආයුබෝවන් තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ බහුවර්ණ ප්‍රශ්නෝත්තර 11 සිට 20 දක්වා සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ නමදිමු අගයමු මහ සංගරුවනා කියන පාඩම අස්සේ. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. පළවෙනි ප්‍රශ්නය, මහා සංඝරත්නය විසින් ගිහියන් වෙත ඉටු කරන සේවා දැක්වෙන වඩාත් උචිත පිළිතුර වන්නේ මින් කුමක්ද? මහා සංඝරත්නය විසින් ගිහියන් වෙත ඉටු කරන සේවා දැක්වෙන වඩාත් උචිත පිළිතුර වන්නේ මින් කුමක්ද? පිළිතුරු හතරක් තියෙනවා. හතරෙන් එක පිළිතුරක් තෝරාගත යුතුයි. සංඝයා විසින් ඉටු වන්නේ ආගමික සේවා පමණි. ආගමික හා ජාතික සේවා පමණක් ඉටු කරනු ලබයි. කිසිදු සේවාවක් ගිහියන් වෙත ඉටු නොකරයි. ආගමික, සමාජික හා ජාතික සේවාවන් ඉටු කරයි කියන පිළිතුරු හතරෙන් හතරවෙනි පිළිතුරු තමයි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය, බෞද්ධයන් විසින් සංඝරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලබන්නේ දුකටපත් වූ අවස්ථාවලදී පමණි, අවමංගල්‍ය අවස්ථාවකදී පමණි, උපතේ සිට මරණය දක්වා සියලු සුවිශේෂී අවස්ථාවලදීය, රෝගී වූ අවස්ථාවලදී පමණි. ගිහි ජනතාව විසින් භික්ෂුන් වහන්සේලාගේ මෙහි අපේක්ෂා කරනවා උපතේ ඉඳලා මරණය දක්වා සියලුම සුවිශේෂී අවස්ථාවලදී. තුන්වෙනි ප්‍රශ්නේ, අකුසල මූලයන් වන්නේ පින් කුමක්ද? අකුසල මූලයන් වන්නේ පින් කුමක්ද කියන ප්‍රශ්නේ, ලෝභ, දේශ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ, ලෝභ හා මෝහ ඉහත කිසිවක් නොවේ කියන පිළිතුරු හතරෙන් පළවෙනි පිළිතුර ලෝභ, දේශ, මෝහ අකුසල මූලය. හතරවෙනි ප්‍රශ්නේ, ගිහියා මිත්‍යාවෙන් මුදවා සත්‍ය කරා යොමු කිරීමේ ප්‍රධාන සමාජ නායකත්වය පැවරී තිබෙන්නේ කාටද? ගිහියා මිත්‍යාවෙන් මුදවා සත්‍ය කරා යොමු කරවීමේ ප්‍රධාන සමාජ නායකත්වය පැවරී තිබෙන්නේ කාටද කියන ප්‍රශ්නේ, ජනාධිපතිවරයාටය, බෞද්ධ සංස්කෘතික අමාත්‍යවරයාටය, මහා සංඝරත්නයටය, බෞද්ධ කටයුතු අමාත්‍යංශයට. මේ හතරෙන් පිළිතුර වෙන්නේ මහා සංඝරත්නයට කියන පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ, භික්ෂූන් වහන්සේලා විසින් මාර්ගෝපදේශකත්වයේ සපයනු ලබන්නේ, භික්ෂූන් වහන්සේලා මාර්ගෝපදේශකත්වයේ සපයන්නේ ගිහි පිරිසට පමණි, පැවිද්දන්ටය, තම ගමේ වැසියන්ට පමණි, ගිහි පැවිදි දෙපිරිසටම. භික්ෂුන් වහන්සේලා විසින් ගිහි පැවිදි කියන දෙපාර්ශවයටම මාර්ගෝපදේශකත්වය සපයනවා. හයවෙනි ප්‍රශ්නයේ, බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට ගිහියන් පිරිනමන ප්‍රතිපහසුකම් ලබාගත යුතු ආකාරය පෙන්වා දී ඇත්තේ කෙසේද? බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට ගිහියන් පිරිනමන ප්‍රතිපහසුකම් ලබාගත යුතු ආකාරය පෙන්වා දී ඇත්තේ කෙසේද කියන ප්‍රශ්නය. බමරා මල නොතලා රොංගන්නාසේ, මේ පැණි එකතු කරන
මේ මැස්සෙකුසේ මාළුවෙකු ඇමක් ගිලිනසේ සමනලයෙකු රොන් ගන්නාසේ කියන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. බමරා මල නොතලා රොන් ගන්නාසේ කියන පිළිතුර. බමරා මල නොතලා රොන් ගන්නාසේ භික්ෂුන් වහන්සේ ගිහියන්ගේ ප්‍රතිපහසුකම් ලබාගත යුතුයි. හත්වෙනි ප්‍රශ්නේ, භික්ෂුන් වහන්සේලා විසින් අවවාද අනුශාසනා ලබා දෙනු ලබන්නේ මෙලොව යහපත පිණිසය, පරලොව යහපත පිණිසය, මෙලොව හා පරලොව යහපත පිණිසය, දෙව්ලොව ඉපදීම පිණිස පමණි. මේ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු වෙන්නේ භික්ෂුන් වහන්සේලා විසින් මෙලොව පරලොව යහපත පිණිස ගිහියාට අවවාද අනුශාසනා කළ යුතුයි. අටවෙනි ප්‍රශ්නේ, භික්ෂුන් වහන්සේලා රැකගැනීම ගිහියන්ගේ යුතුකමක් වන්නේ ඇයි? කියන ප්‍රශ්නේ. ගිහියන්ගෙන් වෙන් වී සිටින නිසා, ධර්මයේ දේශනා කරන නිසා, පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා ආශිර්වාද ලබා දෙන නිසා, අවමංගල්‍ය අවස්ථාවලදී ආගමික වතාවත් ඉටු කර දෙන නිසා කියන ප්‍රශ්නවලින් පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා විවිධ කටයුතු ආශිර්වාදේ ලබා දෙන නිසා තමයි භික්ෂුන් වහන්සේලාට යුතුකම් ඉටු කළ යුතු වෙන්නේ ගිහියන් විසින්. නවවෙනි ප්‍රශ්නය, අප සමාජයේ බොහෝමයක් පිරිස් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවතී. ඒ අතරින් පුද්ගලයාගේ මෙලොව පරලොව යහපත පිණිසද ආධ්‍යාත්මික සංවර්ධනය පිණිසද හේතු වෙන සමාජ සම්බන්ධතාවක් වන්නේ මින් කුමක්ද? සමාජයේ බොහෝමයක් පිරිස් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවතින ඒ අතරින් පුද්ගලයාගේ මෙලොව පරලොව යහපත පිණිස ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස හේතු වෙන සමාජ සම්බන්ධතාවය වෙන්නේ මොකක්ද කියලා යහන්. ස්වාමි සේවක සම්බන්ධය, ගිහි පැවිදි සම්බන්ධය, දෙමව්පිය දූතරු සම්බන්ධය, අඹුසැමි සම්බන්ධය. මේ අතරින් ආධ්‍යාත්මික සංවර්ධනය මෙලොව පරලොව යහපත පිණිස පවතින සමාජ සම්බන්ධතාවය වෙන්නේ ගිහි පැවිදි දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය. දහවෙනි ප්‍රශ්නය, ගිහියන් විසින් භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කළ යුතු වන්නේ චීවරවලින් පමණි, පිණ්ඩපාතයෙන් පමණි, සේනාසන ආදීන් පමණි, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යන සිව්පසේනි. භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කළ යුතුයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන් පස කියන සිව්පසයෙන්ම. ඒ අපි සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ දහවෙනි ශ්‍රේණියේ නමදිමු අගයමු මහසඟරුවනා කියන පාඩමට අදාළව බහුවර්ණ ප්‍රශ්න 11 සිට 20 දක්වා බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. සාමාන්‍ය පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න 40ක් විභාග ප්‍රශ්න පත්‍රයේදී ලැබෙනවා. ඒ ප්‍රශ්න පත්‍රවලදී දැනුම ආකල්ප කුසලතා පරීක්ෂා බැලීම පිණිස නිර්මාණය වෙච්ච ප්‍රශ්න සමූහයක් තමයි ඉදිරිපත් වෙන්නේ. සාර්ථකව තොරතුරු දැක්වීමත්, සාර්ථක වූ පිළිතුරු, නිවැරදි වූ පිළිතුරු ඉදිරිපත් කිරීමත් විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා හේතු වෙනවා. ඒ සඳහා අත්වලක් සපයලා මේ සියලුම පාඩම් අපි සකස් කරන්නේ පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා බුද්ධ ධර්මයේ විශේෂ සම්බන්ධ දැනුම වර්ධනය කරගන්නට ඔබට අපගේ නාලිකාව සමග එකතු වන්නට ඇරයුම් කරමින් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.